ආයුබෝවන්දුවේ ඔන්න ඉතින් අපි අද ඉඳන් අලුත් වීඩියෝ පාඩම් මාලාවක් පටන් ගන්නවා මෙහි තියෙන විශේෂත්වය තමයි අපොස උසස් පෙළ ICT විෂය හදාරන දරුදරියන්ට වගේම මේ විෂය උගන්වන ගුරුවරුන්ටත් පුළුවන් සිසුන්ට මේ එපා වෙලා තියෙන විෂය ග්‍රහණය කර දීමේ ක්‍රමවේදයක් විදිහට භාවිත කරන්නත් ඒ වගේම Python භාෂාව පිළිබඳ අධ්‍යයනය කිරීමට කැමති ඕනම කෙනෙක්ට පුළුවන් මුලින් ඉඳන් සරලව මේක අධ්‍යයනය කරන්න. ඉතින් මෙන්න මේක අවස්ථාවක් කරගෙන අපි අද ඉඳන් Python පළවෙනි වීඩියෝ එක ආරම්භ කරමු. උසස් පෙළ විෂය නිර්දේශයේ පාඩම් 13 අතරින් 9වෙනි පාඩමේදී තමයි අපිට Python ඉගෙන ගන්න තියෙන්නේ. 2017 වසරේ සිට නව විෂය නිර්දේශයට අනුකූලව 9වෙනි පාඩමින් ලැබුණු විභාග ප්‍රශ්න ගණන 2017 වසරේ බහුවර්ණ ප්‍රශ්න 9යි රචනා ප්‍රශ්න 1යි අවසන් ලකුණු 16.5යි 2018 වසරේ බහුවර්ණ ප්‍රශ්න 10යි රචනා ප්‍රශ්න 1යි අවසන් ලකුණු 17.5යි 2019 වසරේ බහුවර්ණ ප්‍රශ්න 9යි විහුගත රචනා ප්‍රශ්න පත්‍රයේ අනු කොටසකුයි රචනා ප්‍රශ්න 1යි අවසන් ලකුණු 18.5යි කිසියම් කෙනෙකුට මේ ලකුණු ලබා ගැනීමේ ක්‍රමවේදයේ පිළිබඳ ගැටලුවක් තිබේ නම් මා මුලින්ම ප්‍රශ්න පත්‍ර ආකෘති සම්බන්ධයෙන් කරපු වීඩියෝ හොඳින් නරඹන්න. දැන් අපි සූදානම් වෙන්න ඕනේ 20/20 අවුරුද්දේ කොහොමද මේ පාඩමෙන් එන ප්‍රශ්න වලට මූණ දීලා ලකුණු ගන්න කියලා. සහ ඒ වගේම 20/21 20/22 සඳහාත් කොහොමද මෙවට හරියාකාරයෙන් මූණ දෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපි අවබෝධයක් ගන්න ඕනේ. Python කියලා කියන්නේ පරිගණක භාෂාවක් තමයි. ඒත් ඇත්තටම Python ඕන වෙන්නේ ඇයි? Python වලින් අපිට පුළුවන් ව්‍යාපාර ශාස්ත්‍රය තුල විවිධ වැඩසටහන් හදන්න පුළුවන්. Business applications වලට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි විවිධ පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන්න ගන්නත් පුළුවන්. ඒ කියන්නේ video games හදන්න ගන්න පුළුවන්. ඇයි විද්‍යාත්මක කටයුතු? ඒ කියන්නේ scientific packages වලට ගන්නත් පුළුවන්. අන්තර්ජාලය තුල web අඩවි සඳහා භාවිත කරන්නත් මේ Python කියන එක යොදා ගන්නවා. Web applications වලටත් ගන්නවා. ඒ වගේම කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන විවිධ වැඩසටහන් හදන්න මේ Python භාෂාව පාවිච්චි කරනවා. Artificial intelligence. ඒ විතරක් නෙමෙයි තව ගොඩාක් දේවල් මේ Python කියන පරිගණක භාෂාවෙන් අපිට කරගන්න පුළුවන්. පුතාලට කියන්න පුළුවන්ද Python භාෂාව භාවිත වෙන වැඩසටහන් කිහිපයක නම්? මතකද පුතේ? එහෙම කියන්න අමාරුද? ඔයා හොඳටම දන්නවා. බලන්නකෝ මේ වැඩසටහන් ඔයා දන්නේ නැද්ද කියලා. YouTube එක Facebook එක, Google එක, Instagram, Netflix, Dropbox, BitTorrent මේ වැඩසටහන් ඔයා දන්නව නේද? මෙන්න මේ වගේ Python භාවිතා වෙනවා. හැබැයි ඉතින් පොඩ්ඩක් විතර මෙන්න මෙයාව බලන්නකෝ. Instagram එක, Netflix එක, Dropbox, BitTorrent එක චුට්ටක් ඔයා දන්නේ නැති වෙන්නත් පුළුවන්. කලබල වෙන්න එපා. ඒ සම්බන්ධයෙන් මම ලස්සන වීඩියෝ පාඩම් මාලාවක් ඉදිරියේදී අරගෙන ඉන්නම්. හොඳද? මේ කවුද මේ? 1991 වර්ෂයේදී ලෝකෙට Python භාෂාව හඳුන්වා දුන්නේ මොහු තමයි. Guido van Rossum. අනේ අනේ මේ මොකද්ද මෙයා කරන්නේ? ගෙයක් හදන්න හදනව වෙන්නේ නැති නේද? මේ ගෙයක් හදන්න සාමාන්‍ය මොනවාද ඕන වෙන්නේ අපිට? මොනවාද ඕන වෙන්නේ? ගඩොල් සිමෙන්ති වැලි වතුර වගේ දේවල් ඕන වෙනව නේද? එතකොට මෙන්න මෙයා මොනවාද මේ කරන්නේ? ටයිප් කරනව නේද? හරි හිමින් ටයිප් කරනවා. මං හිතන්නේ මොකක් හරි වැඩසටහනක් හදන්න වෙන්නේ නැති. අපි දන්නවනේ කම්පියුටර් එක පාවිච්චි කරලා අපිට හොස්පිටල් වලට, බැංක් වලට, කම්පැනිස් වලට ගොඩක් වටින වැඩසටහන් හදන්න පුළුවන් නේද? එතකොට මොනෙන්ද ඒව හදන්නේ? ගඩොල් සිමෙන්ති වලින්ද? නෑ 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 නෑ. ඒව හදන්න පාවිච්චි කරනවා මෙන්න මෙව්වා. මේ මොනවාද? මේ තියෙන්නේ කම්පියුටර් ලැන්ග්වේජස්. පරිගණක භාෂා. Python, Java, Kotlin, Golang, C#, Swift, C, C++ වගේ දේවල් තියෙනවා මෙව මොනවාද? ඔක්කොම පරිගණක භාෂා. ඉතින් අපි ගයක් හදන්න යනකොට අපිට මේව විතරක් තිබ්බට මදි. මෙන්න මේ වගේ එකක් ඕනේ. ප්ලෑන් එකක් නේද? මේ ප්ලෑන් එක තිබ්බොත් අපිට පුළුවන් ගොඩක් හොඳට මේ ගේ හදාගන්න. එහෙනම් පරිගණක භාෂා තිබ්බටම මදි. අපි ළඟ තියෙන්න ඕනේ ප්ලෑන් එකක්. සැලැස්මක් තියෙන්න ඕනේ. නේද? මේ බලන්නකෝ. සැලැස්ම මේ කොටස් දෙකක් පෙන්වලා දිනවා. ඒ කියන්නේ මගේ පුතේ අපිට පුළුවන් පරිගණක භාෂා පාවිච්චි කරලා
අපිට කැමති ශේෂ්ත්‍රයකට වැඩසටහනක් හදන්න පුළුවන්. හැබැයි ඒකට කලින් අපි පාවිච්චි කරන සැලැස්ම තියෙනව නේද? ඒක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ අපිට රූප සටහන් ඇඳලා අපි හදන්න යන පරිගණක වැඩසටහන ගැන රූප සටහන් විදිහට ලස්සනට පියවර පියවර එන විදිහට රූප සටහන් වලින් පියවර දක්වලා අපිට පුළුවන් වැඩසටහන හදන්න පටන් ගන්න. එහෙම රූප සටහන් වලින් අපි සැලැස්මක් හදනවට කියන්නේ ගැලීම් සටහන් කියලා. අපිට ඕන නම් පුළුවන් රූප සටහන් නැතුව වුණත් ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙන විදිය ගැන පියවරෙන් පියවර ලියලා කරන්නත් පුළුවන්. එහෙම ලියලා කරන එකට අපි කියනවා පුතේ ව්‍යාජකේතයක් කියලා. මොනවද කියන්නේ? ව්‍යාජකේතයක් කියලා. එතකොට කිසියම් පරිගණක භාෂාවක් භාවිතයෙන් අපි සොෆ්ට්වෙයාර් එකක් හදන්න යනවනම් වැඩසටහනක් හදන්න යනවනම් අපිට පුළුවන් රූපමය ආකාරයක් පාවිච්චි කරන්න. ඒකට කියනවා ෆ්ලෝ චාට් කියලා, ගැලීම් සටහන්. ඒකට අපිට ඕනම් පුළුවන් ලියලා ලියලා පියවරින් පියවර ලියලා ලියලාත් පුළුවන් ඒ සොෆ්ට්වෙයාර් එක හදන්න අවශ්‍ය කරන සැලැස්ම හදාගන්න. ඒකට අපි කියනවා ව්‍යාජකේත කියලා, නැත්නම් සියුඩ කෝඩ් කියලා. දැන් පුතේ අපි කම්පියුටර් එකෙන් මොකක් හරි වැඩසටහනක් හදන්න යනවා කියලා හිතන්නකෝ. අලුතෙන් සොෆ්ට්වෙයාර් එකක් හදන්න යනවා කියලා හිතන්නකෝ. එතකොට පුතේ ඒ සොෆ්ට්වෙයාර් එක හදන්න කලින් අපි ළඟ තියෙන්න ඕනේනේ ප්ලෑන් එකක්. මම පුතාට කිව්වනේ ප්ලෑන් එක අපිට පුළුවන් රූපමය ආකාරයකුත් තියෙනවා, ලිඛිතමය ආකාරයකුත් තියෙනවා කියලා. ඉතින් පුතේ අපි ඉස්සෙල්ලා පුරුදු වෙමු රූපමය ආකාරය. හොඳද? එතකොට ওই රූපමය ආකාරයේදී පුතේ අපි ඉගෙන ගන්න ඕන සංකේත ටිකක් තියෙනවා අපිට. හොඳද? ඔන්න බලන්න මෙන්න මේ සංකේතය. මේ සංකේතයෙන් අපි කියන්නේ කිසියම් වැඩසටහනක ආරම්භයයි අවසානයයි දක්වන සංකේතය තමයි මේ තියෙන්නේ. හොඳද? මේ වගේ සංකේතයක් ඔයා දැක්කොත් මේකෙන් කියන්නේ ආදාන සහ ප්‍රතිදාන. ඒ කියන්නේ වැඩසටහනට මොන හරි ඇතුළත් කිරීමක් සහ වැඩසටහනේ මොන හරි එළියට එන දෙයක් පෙන්වන්න තමයි ওই සංකේතය ගන්නෙ. මේ සංකේතය තමයි පුතේ වැඩසටහන ඇතුලේ මොන හරි දෙයක් ක්‍රියාත්මක වෙන දෙයක්, සැකසෙන දෙයක්, ක්‍රියාවලියක්, සකස් වෙන දෙයක් පුතේ නිරූපණය කරන්නේ මේ සංකේතයෙන්. දැන් පුතාලට මෙහෙම කිව්වට මේක ඔළුවට යන්නේ නෑ පුතේ. හොඳද? නිකම් බොරුවට තේරුණා වගේ අහන් ඉන්න. මං ඊට පස්සේ මගේ පළවෙනි ප්‍රැක්ටිකල් එකේ ඉඳන් මෙව්ව ඔයාට ක්‍රමානුකූලව කියලා දෙන්නම්. දැන්ට පොඩ්ඩක් ওই සංකේත ටික පොඩ්ඩක් ඇහැට හුරු කරගන්න. හොඳද? මේ තියෙන සංකේතය තමයි පුතේ, මේ සංකේතයෙන් තමයි වැඩසටහනක් තුල තීරණ ගන්න, කිසියම් තීරණයක් ගන්න අවස්ථාවක් සඳහා තමයි මේ කිසියම් තීරණයක් ගන්න අවස්ථාවක් සඳහා තමයි මේ සංකේතය භාවිතා කරන්නේ. අපි හොඳ ප්‍රැක්ටිකල් ප්‍රශ්න ටිකක් අරගෙන මේවා තේරුම් ගමු. හොඳද? මෙන්න මේ ඉතල වලින් තමයි මේ වැඩසටහනේ ක්‍රියාකාරීත්වය පහළට දෙන්නේ, දකුණු පැත්තට දෙන්නේ, වම් පැත්තට දෙන්නේ, ආයි උඩ පැත්තට මේක කැරකිලා යනවද කියන එක පෙන්වන්න පුළුවන් අපිට මේ ගැලීම් රේඛාව වලින්. ඒ වගේම අපි මේක කොළයක අඳිනකොට අපිට ඒ කොළේ ඉඩ මදි වුණොත් අනිත් කොළයට යනකොට මෙන්න මේ සම්බන්ධකේ දාලා අපිට ඒ ගැලීම් සටහන නැවත සම්බන්ධ කරන්නත් පුළුවන්. මම ඔයගලන්ට කිව්වනේ අපි මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් හදන්න යනකොට පියවරින් පියවර ලියන්නත් පුළුවන් කියලා, ව්‍යාජකේත කියලා, අර සියුඩ කෝඩ් කියලා කිව්වේ. අන්න එතකොට අපි පාවිච්චි කරන ඉංග්‍රීසි වචන ටිකක් තියෙනවා. ඒ ටිකත් පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. හොඳද? මේ begin කියන වචනින් තමයි වැඩසටහනක් ආරම්භ කරන්නේ. end කියන වචනින් තමයි ඒ plan එක අපි හදනකොට මේ වැඩසටහන ඉවර කරන්නේ. process calculate කියන වචනත් අපි පාවිච්චි කරනවා පුතේ ඇතුළේ ගණනය කිරීම සඳහා. එතකොට input, read, get කියන වචන අපි පාවිච්චි කරන්නේ වැඩසටහනට මොන හරි දෙයක් ඇතුළත් කරන්න තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම output, display, show කියන වචන වැඩසටහනේ මොන හරි දෙයක් එළියට එනව පෙන්වන්න තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම if then else end if කියන වචන අපිට මොන හරි තීරණයක් ගන්න පාවිච්චි කරනවා. ඒ වගේම for, while, until කියන වචන නැවත නැවත සිදුවීම් සඳහා පුතේ පාවිච්චි කරනවා. දැන් මේ කිසිම දෙයක් ඔහොම කිව්වට තේරෙන්නේ නැත. ඔයා මේ ගැන පොඩ්ඩක්වත් දුක් වෙන්නවත් කලබල වෙන්නවත් එපා. මෙච්චරයි කරන්න තියෙන්නේ. ගැලීම් සටහන් වල සංකේත ටික වෙනම කොළයක ඇඳලා තියාගන්න. ව්‍යාජකේත වල භාවිතා වෙන මේ වචන ටික කොළයක ලියලා තියාගන්න. ඊට පස්සේ මම ඔයාට පළවෙනි ප්‍රශ්නේ ඉඳන් මේක ඔයාගේ මනසට කාවද්දන විදියට මේ වැඩේ මම කරලා දෙන්නම්. ඔන්න එහෙනම් අපේ ප්‍රධාන අරමුණ තමයි පරිගණකයේ හරහා විවිධ ශේෂ්ත්‍රවලට ගැළපෙන විදියට පුතේ
පරිගණක වැඩසටහන් softwares හදාගන්න එක. ඉතින් ඔක්කොටම ඉස්සෙල්ලා ඔයා දන්නවනේ ඒකට අපි ළඟ තියෙන්න ඕනේ මොකද්ද? plan එක. ඒ plan එක කොටස් දෙකක් ඔයා දැන් දන්න ඕ පුතේ. කියන්නකෝ බලන්න. එකක් ගැලීම් සටහන් අනිත් එක මොනවද? ව්‍යාජ කේත. අපි තාම ප්‍රශ්න වලින් ඒක හුරුුන්නේ නැහැ තමයි. නමුත් plan එක කොටස් දෙකයි කියලා දන්නවනේ. ගැලීම් සටහන් අනිත් එක මොකද්ද පුතේ? ව්‍යාජ කේත. ඔන්න ඔය plan එකට පුතේ අපි තනි නමක් කියනවා. एलगोरिदम කියලා මොනවද කියන්නේ एलगोरिदम एलगोरिदम කියලා කියන්නේ පුතේ ඕනම ගැටලුවක් ATM machine එකකට වෙන්න පුළුවන් බැංක එකකට වෙන්න පුළුවන් ඕනම ගැටලුවක් පරිගණකයෙන් විසඳ ගන්න ඕනම ගැටලුවක් පරිගණකයෙන් විසඳ ගන්න පියවරෙන් පියවර ලියන ක්‍රමවේදයක් ඒක සමහර විට පුතේ රූපස්ථාන වෙන්නත් පුළුවන් නැත්තම් අපි ලියන ව්‍යාජකේත වගේ වෙන්නත් පුළුවන් හරිද ඊට පස්සේ කොහොම හරි මේ ප්ලෑන් එක දිහා බලාගෙන අපි කරන්නේ මොකද්ද Python කියන පරිගණක භාෂාව අරගෙන Python වල නීති රීති පාවිච්චි කරලා පුතේ පරිගණකයට කියලා විවිධ ශාස්ත්‍ර වලට අපි ගැලපෙන විදිහට පරිගණක වැඩසටහන් හදා ගන්නවා විවිධ software ඒක මොන ශාස්ත්‍රයේ විදි කියලා අපි දන්නේ නැහැ විවිධ ශාස්ත්‍ර වලට ගැලපෙන විදිහට පුතේ අපිට පුළුවන් පරිගණක වැඩසටහන් නිර්මාණය කරන්න එහෙනම් මුලින්ම අපි කරන්න ඕනේ මොකද්ද අපි ප්ලෑන් එක ගහගත්තා ඒ ප්ලෑන් එකට අනුව මොකද කරන්නේ Python කෝඩ් එක Python භාෂාවේ තියෙන කෝඩ්ස් ටික පාවිච්චි කරලා කම්පියුටර් එකට කියලා විවිධ ශාස්ත්‍ර වලට ගැලපෙන softwares ටික හදා ගන්නයි මේ අපි උත්සාහ කරන්නේ ඔබේ මතකයට පරිගණක වැඩසටහනක් යන කුමක්ද පරිගණකයේ භාවිතයෙන් කිසියම් කාර්යයක් කර ගැනීමට ලබා දී ඇති උපදෙස් මාලාවක් මෙලෙස හැඳින්වේ පරිගණකයේ භාවිතයෙන් කිසියම් කාර්යයක් කර ගැනීමට ලබා දී ඇති උපදෙස් මාලාවක් දැන් පුතේ මේ උපදෙස් මාලාව ලබා දෙන්නේ කිසියම් වූ පරිගණක භාෂාවකින් නේද ඒක Java වෙන්න පුළුවන් Python වෙන්න පුළුවන් කිසියම් වූ පරිගණක භාෂාවකින් දෙන උපදෙස් මාලාවක් තමයි පරිගණක වැඩසටහනක් කියලා කියන්නේ ඇල්ගොරිතමයක් යන කුමක්ද ඇල්ගොරිතමයක් යන කුමක්ද ගැටලුවක් විසඳීම සඳහා අනුගමනය කරනු ලබන පියවර දැක්වීමේ ක්‍රමයක් ඇල්ගොරිතමයක් ලෙස හැඳින්වේ එතකොට පුතේ මේ ගැටලුව විසඳන්න පුළුවන් අපිට ක්‍රම දෙකක් තියෙනවා දැනට එකක් තමයි මොනවාද පුතේ රූපමය ආකාරය පුළුවන් අනිත් එක ලිඛිතමය ආකාරය ගැලීම් සටහන් පුළුවන් ව්‍යාජකේත පුළුවන් මේ කියන ක්‍රම වලින් අපිට පුළුවන් ওই ගැටලුව විසඳන්න ඒ විසඳන ක්‍රමය තමයි පුතේ ඇල්ගොරිතමය කියලා කියන්නේ ලොව ප්‍රථම පරිගණක ක්‍රම ලේඛකයා කවුරුන්ද ඔයාට මේකට උත්තර දෙන්න පුළුවන්ද ලොව ප්‍රථම පරිගණක ක්‍රම ලේඛකයා කවුරුන්ද සමහර ළමයි මෙහෙම ආපු ගමන් කියන්නේ ගයිඩෝ වෑන් රොසම් කියලා කියනවා කියපු ගමන් උත්තරේ හරියටම වැරදි උත්තරේ මොකද පුතේ එන්නේ මොකද එන්නේ එඩා ඔගස්ටා ලව්ලේස් එයා තමයි පුතේ ප්‍රථම පරිගණක ක්‍රම ලේඛිකාව ලෝකේ අපි තාම පාඩම හරියට පටන් ගත්තේ නැහැ හැඳින්වීමක් පමණයි ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු ඔබ සැමට සුබ දවසක්